අපි දන්නවා ඔබ මහවුන්ගෙතුන් වලට අක්කම් වලට බොහොම දක්ෂයි කියලා. ඒ හින්දාම තමයි නුගසවනින් අපි අමතක කරන්නේ නැත්තේ ඒ වෙනුවෙන් ඔබට දැනුම වැඩි කරගන්න යමක් තිළිණ කරන්න. ඉතින් අද දවසේදී ඔබට අපි බොහොම සුන්දර මහවුන් නිර්මාණයක් තිළිණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සුන්දර කිව්වට මේක බොහොම ප්‍රායෝගික කටයුත්තක්. ඒ කියන්නේ බොහෝ වෙලාවට අපිට අධික මුදලක් වැය කරලා වෙළඳපොළේ මිලදී ගන්න වෙන ලුංගියක් අපි ගෙදරදීම හදාගන්නේ කොහොමද සහ වෙළඳපොළේ අපිට සමහරලාට මේ වගේ ලුංගියක් මිලදී ගන්න නැති වෙන්න පුළුවන්. ඒ තරම පහසුවෙන් අඳින්න පුළුවන්, ඒ තරම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් ලුංගියක් නිර්මාණය කරගන්න ආකාරය තමයි අපි අද දවසේදී කියන සූදානම් ඉන්නේ. මේ ගැන කියන්න ඔබට බොහොම පැහැදිලිව මේ ගැන කියලා දෙන හැමදාමත්ම අපිත් එකතු වෙන බොහොම සුපුරුදු හිතවතියක් තමයි කාන්තිකුල රත්න මහත්මිය. අද දවසේදී අපිත් එක්ක ඉන්න අයබන් ඔබතුමිට. හරි, අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ නිර්මාණය. මං කිව්වනේ ලුංගියක් කියලා. ලුංගියක් කිව්වහම මේක ටිකක් වෙනස්. වෙනස්. මේක වෙනස ගැන මං කියනට වැඩිය ඔබතුමියම කියන්න. හරි. අංජලිය කිව්වා වගේ මේක වෙළඳපොළේ මං හිතන්නේ මිලදී ගන්නත් නැහැ. සාමාන්‍යයෙන් ලුංගිය කිව්වහම රෙදිආර දෙකහමාරක විතර ප්‍රමාණයක් අරගෙන නිකම් පටියක් ගැට ගහලා මාලා තමයි තියෙන්නේ. ඊට වෙන ගොඩක් වූ වෙනස් ක්‍රමයකට තමයි මම මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම නවන්න පුළුවන්. ඒක තමයි මේකේ විශේෂත්වය. ඇතුල් පැත්ත හරියට සායක් වගේ. ඔව්. සායකුත් වගේ පේනවා. ඔව්. ඊට පස්සේ මෙන්න මෙහෙම සිප් එකක් තියෙනවා. අනිත් පිටිපස්සට ඉලාස්ටික් දාලා තියෙන හින්දා ඕනම කෙනෙකුට දැන් මේක නිර්මාණය කරගත්තාම අඳීමට පහසුවක් තියෙනවා. මොකද ඉදිරිපසින් අපි මෙම සිප්පර් එකක් දාලා තියෙනවා. ඒ වගේම පිටිපස්සට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඉලාස්ටික් එකක් දාලා තියෙනවා. හින්ද ඉතාත්මම පහසුයි. මිමි ගැනීමට අවශ්‍ය වන්නේ මිමි දෙකයි ඇත්තටම. ඉන වටමින්මයි උස ප්‍රමාණය විතරයි. ඉතාමත්ම පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. මේ ක්‍රමයට වෙළඳපොළේ රැප් රවුන් ක්‍රමයට ලුංගි නෑ ඇත්තටම. ගන්න වෙළඳපොළේ මිලදී ගන්න බෑ. එතකොට මේක දැන් කාන්තා ඔබට මේක ඉතාමත්ම පහසුවෙන් මහගන්න පුළුවන්. මං ඉතාමත් සරලවම කියන්න රෙදිආර දෙකහමාරක්. ඇත්තටම රෙදිආර දෙකහමාරකින් මේක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ නිර්මාණය කර ගැනීමේදී ඔබට අවශ්‍ය වෙනවා අඟල් 8ක පමණ සිප්පර් එකක්. අඟල් 8ක පමණ. මේක ඕනම ඇඟක ප්‍රමාණයකට ඒ සිප්පර් එක ඇති වෙනවා. අඟල් 8ක තමන්ට ඕනි නම් ඒක ඇඳීමේ පහසුව පිණිස ඒක ටිකක් දිගට ගන්නත් පුළුවන් වෙනවා. එතකොට දැන් මේක මම නම් ගොඩක් වෙලාවට කියන්නේ මේක කොටන් වගේ රෙද්දකින් ඇඳාම රිද්දාම හරි ලස්සනට හිටිනවත් එක. අර දැන් වෙළඳපොළේ තියෙන ඕනෑම රෙද්දක් මේකට ගැලපෙන්නේ නැහැ. ඕනෑම රෙද්දක් ගැලපෙන්නේ නැහැ කියන එක අනිවාර්යයෙන්ම මං කිය යුතුයි. මෙවැනි රෙද්දක් මිලදීගෙන පළමුවෙන්ම කරන්නේ මේක නම් හෑන්ඩ්ලූම් රෙද්ද. හෑන්ඩ්ලූම් අත්‍යන්ත රෙද්දක්. අපි මේක දැන් ඕන තැනක අත්‍යන්ත රෙදි පහසුවෙන් අපිට මිලදී ගන්න තියෙනවනේ. ඒ හින්දා ඔබට තියෙන රෙදිආර දෙකහමාරක් අරගෙන කෙට්ටුයි වගේ නම් ටිකක් ගොඩක් කෙට්ටුයි වගේ නම් එතකොට අඟල් 75ක ප්‍රමාණයක් වගේ තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේ දිග දිග. එතකොට මට මේක මම පොඩ්ඩක් අරගෙන පෙන්වන්න. මේකෙදි අපි මේ පිටිපස්සට මම ඉලාස්ටික් එක තියාගෙන තියෙනවා. මේ නිමා කරලා නැහැ. මේ උගලන්ට බලා ගන්න පහසුවට ඉලාස්ටික් එකේ පල්ල අඟල් අඟල් එකමාර ටිකක් බඩ තියෙනවා නම් ටිකක් බඩ වැඩි නම් අඟල් දෙකමාර දෙකේ ඉලාස්ටික් එක දාපුවම හොඳට ඇත්තටම බඩත් හද වෙලා හිටිනවා. දැන් මේක සාමාන්‍ය කෙට්ටු කෙනෙකුට මේ වගේ ඉලාස්ටික් ප්‍රමාණය අඟල් අඟල් එකමාර අඟල් දෙක දෙකමාරට යනකම් යන්න පුළුවන්. එතකොට ටිකක් රෙද්දේ උස ගන්න වෙනවා වැඩි ප්‍රමාණයක්. අඟල් දෙකහමාරක් නම් අපි අඟල් දෙකහමාර ඉලාස්ටික් එක වැහෙන්ද අඟල් 3ක ප්‍රමාණයක් ඇතුළට නවන්න ඕනේ. දැන් මම මේකේ නවලා තියෙන්නේ අඟල් 1හමාරක විතර ප්‍රමාණයක් ඇතුළට නවලා තියෙනවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපිට මේක ඇවිදීමේ පහසුවකුත් තියෙන්න ඕනේ. දැන් අපි මේ ඒ ටික අනිවාර්යෙන්ම ඔය දැනගන්න ඕනේ ඔගලන්. මේ ඇවිදීමේ පහසුවට යටිනුත් අඟල් 12ක විතර ප්‍රමාණයක තියෙනවා විවරයක් තියලා තියෙනවා මේ. එතකොට ඇවිදීමේ පහසුවක් ඔගලන්ට එනවා. එතන ඊට පස්සේ මේ ඉහළට මහගෙන ඉවරලා සිප්පර් එකේ ප්‍රමාණයට ඉඩ ඉතුරු කරගෙන අඟලක් ඇතුළට නමලා සාමාන්‍යයෙන් අපි කාන්තාව ඔය මැහුම් කරන අය දන්නවා මේ සිප්පර් එකක් අල්ලන්නේ කොහොමද කියන එක දන්නවා. ඒ හින්දා තමයි මම මේ සිප්පර් එක මේ විදිහට ඔයගලන්ට පෙන්වන්නේ. ඉතාමත්ම පහසු විදිහට අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන ප්‍රමාණය මෙතනින් මම මේ ඉලාස්ටික් නැතුව මේක ගහලා තියෙන දාලා තියෙන මම ස්ට්‍රිප් මේක දාලා තියෙනවා. මෙතන කොල් ස්ට්‍රිප් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි හොඳට මේ වගේ නිමාවකින් එන්නේ. ඊට පස්සේ අඟල් 6ක විතර ප්‍රමාණයක් අපි
ඒක අඟල් 6 8 ඕන කෙනාට ඉතින් අඩු වැඩි කරලා ගන්න පුළුවන්. ප්‍රමාණික ස්ට්‍රිප් එක හොඳට අලව ගන්නවා. ඒ දිගටම අලවගෙන මේ ඉලාස්ටික් එක ළඟට එනකොට අපි නවත්ත ගන්න ඕනේ. ස්ට්‍රිප් එක නවත්ත ගන්නවා. මේ දිගටම අලවගෙන ඇවිල්ලා නවත්තලා ඉලාස්ටික් එක පිටිපස්සට. මේ පිටිපස්ස මේ කෙට්ටු එක්කෙනෙක් නිසා මම මෙවැනි ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අඟල් 28ක් අඟල් 32ක් ඒ වගේ ප්‍රමාණයකට තමයි අපි පිටිපස්සේ පළුව ගන්න ඕනේ. එක එක්කෙනාගේ මහත 90. මම හිතන්නේ මේක මේ ඇඳුම් මහන අපි නිර්මාණ කරන අයට ඉතාමත් පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඉතුරු ටිකටත් අපි අර වගේම ස්ටිප් එක අල්වගෙන තියෙනවා. එහෙම අල්වගෙන ඉවර වෙලා මේක දැන් පොඩි ඕවර්ලැප් එකක් වගේ තියෙනවානේ. දැන් මේක රැප් රවුන් කරගන්න මේ ඉලාස්ටික් එකත් ඒ පුද්ගලයාගේ මේ ඉනේ ප්‍රමාණයත් අරගෙන මෙතනින් පොඩි මැහුමක් ගාලා තියෙනවා. දැන් මේක ගත්තාම අපිට එතකොට මේ නිමාවත් එක්කම අපි මේකත් අරගෙන පෙන්නන්න. මේ පහසුවෙන්ම ඕගලන්ට හිතන්න පුළුවන් මේ වෙන්නේ පිටිපස්සෙ. මේ ගොඩක් මහත කෙනෙකුටත් මේ ප්‍රමාණය සාමාන්‍ය මහත කෙනෙකුට මේ ඉදිරිපස බලනකොට මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. මේකෙත් අර විදිහටම මම ඉදිරිපසට විවරයක් තියාගන්න. පුංචි විවරයක්. විවරය තමන්ට කැමති පරිදි. කැමති පරිදි යවිදීමේ පහසුව සඳහා. ඊට පස්සේ මේ අර දිගටම මේක දිගටම තියෙන එකේ මෙතනින් ටැග් කරපුවාම තමයි මෙතන දෙපොටක් එන්න ඕනේ. මේ පේනවනේ. ඕගලන්ට මෙතන දෙපොටක් තියෙනවා. ඒ දෙපොටෙන් තමයි මෙතෙන් මෙන්න මෙහෙම එන්නේ. ලස්සන නිමාවක් එන්නේ එතකොට. එතකොට ලස්සන නිම නැත්තම් අර නිකන්ම රෙද්දක් ඇඳ වගේ වෙනවනේ. ඉතින් මෙතනින් තව ප්ලීට් එකක් එහෙම තියාගෙන තවත් මේක ලස්සන කරගන්න පුළුවන්. ප්ලීට් එකක් තියාගෙන මෙහෙම ඔහොම හැඩයට මාපුවාම තව ප්ලීට් එකකුත් අමතරව තියාගන්නවා. දැන් එක එක විදිහට ඇත්තට මෙහෙම පෙන්නපුවාම නිර්මාණශීලී අපේ කාන්තාවන් මේක තව තවත් නිර්මාණය කරගෙන හදාගන්න පුළුවන් වෙන හැකියාවක් එනවා. අපි නැවත වතාවක් මතක් කරමු මෙන්න මේ දෙපොට ගන්න එක චුට්ටක් මට පැහැදිලි වුණේ නැහැ. දෙපොට ගන්නකොට අපි මේක මෙතනදී මෙන්න මේක මම පහසුවෙන්ම අපිට ඔන්න මැහුම ගලවලම පෙන්නනවා. පහසුවෙන්ම ගහගෙන ඇවිල්ලා තිනා ඔයගලන්ගේ පහසුව ඉනිස. මේ බලන්නකෝ දැන් මේක මෙහෙම තියෙනකොට මේක නම් මේ ටසල් එකක් වගේ තියෙනවා. මම ඒකත් ඉතින් වෙනත් විදිහකට එක හදලා තියෙනවා. මේ මෙහෙම දිගට මේ ටික එන්නේ ඔන්න සිප්පර් එකේ අල්ලගත්තාම මේ දිගට මෙනවනේ. ඉලාස්ටික් එක ළඟට එනකම් අපිට ලොකු ප්‍රමාණයක් තියෙන්න ඕනේ. කියන්නේ අඟල් මෙතන 28ක් 30ක් විතර ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි අපි මෙන්න මෙහෙම නවලා අර ඉලාස්ටික් එක ළඟින්ම මෙතන මම ටැග් කරලා තිබිලා පහසුවටම ගන්නලේ මෙතන ටැග් කරගන්නේ ඉලාස්ටික් එක ළඟින්ම. ඊට පස්සේ තමයි මේක මේ පහසුවෙන් අඳින්න පුළුවන් වෙන්න තමයි අපි මෙහෙම දෙපොටක් කියලා ටැග් කරගන්නේ. ඒකවට පහසුවයිනේ. ඔව්. දැන් මේකම මේ පැත්තට හරවලා මෙහෙම ගන්නවා. මෙහෙම. අන්න නිමා වෙනකොට අර අපි නිමා කරපු එක පෙන්නපුවාම ඒ වගේ. එතකොට ඊට පස්සේ මේක ඉලාස්ටික් එකක් අපි මෙහෙම අරගෙන මේ මැදින් ඇත්තටම කියනවා නම් මේක මැදින් මම ටැග් කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා මම මෙහෙම ටැග් කරලා තියෙනවා. මොකද ඉලාස්ටික් එක වෙනස් වෙනවා. වෙනස් වෙන හින්දා ටැග් කරගෙන ඉලාස්ටික් එක ඇදලා මේ ටික ගහ ගන්නවා. මේ අන්න ඒක අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. දැන් ගොඩක් වෙලාවට මෙතන වරද්ද ගන්නවා අපි කාන්තාව. හරි. එහෙමනම් අපි කරන්න තියෙන්නේ දැන් ඉලාස්ටික් අපේ මෙතන ඇවිල්ලා ප්‍රමාණය 28ක් 30ක් ආවා කියන්නකෝ. ඉලාස්ටික් එක ගන්න ඕනේ මේ ප්‍රමාණයෙන් භාගයයි. ඒ කියන්නේ 30ක් ආව නම් අඟල් 15ක් තමයි ඉලාස්ටික් එක ගන්න ඕනේ. නමුත් සමහර වෙලාවට මෙහෙමයි අපි එහෙම කිව්වට වෙළඳපොලේදී ඔබ මිලදී ගන්න. ඉලාස්ටික් එකේ ගුණාත්මක භාවය අනුව ඇදෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම ගුණාත්මක භාවයකින් තියෙන ඉලාස්ටික් එක දෙපැත්තේ පොඩි 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 නිකන් තියෙන පොඩි ගැප් එකක් වගේ තියෙනවා. ඒ ඉලාස්ටික් ගත්තාම ඒ ගොඩාක් ඇදිලා යන්නේ නැහැ. ඒ ඉලාස්ටික් අරගෙන ඉලාස්ටික්ෙත් හරි මැද හොයනවා. හරි මැද හොයපුවාම එතකොට 15ක් ගත්තාම හතමාරක් එනවනේ. ඊට පස්සේ මේ රෙද්දත් අපි 30ක් ගන්නවනේ. 32කට බෙදලා මෙහෙම මැද හොයාගෙන ඉස්සෙල්ලාම කරන්නේ අපි මේ ඉලාස්ටික් මේ වහගන්න ඕන හින්දා යම් ප්‍රමාණයක් මේක අපිට වැඩි කරගන්න පුළුවන් අඩු කරගන්න පුළුවන් මැද හොයලා ඒ මැද හොයාගත්ත දෙක මෙහෙම කරලා මහ ගන්න ඕනේ. මම ටැග් කරගන්න ඕනේ මේක ගැලවෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ඊළඟ කොටස් දෙක දෙපැත්තේ දැන් මෙහෙම තියෙනවනේ. ඒ කොටස් දෙකත් මෙහෙම
තියලා ටැග් කරගන්න. මෙතන ටැග් කරනවා. එතකොට ලේසියි නේද? ඊට පස්සේ ඇදලා මහන. ඇදලා මහනවා. ඇදලා මහන කොට පහසුයි. පහසුයි. ඉතින් අපි මේ අද කියලා දුන්නේ ලුංගියක් බොහෝ පහසුවෙන් නිර්මාණය කරගන්න හැටි. දැන් ඔබතුමිය ඇඳන් ඉන්නේ ඒ වගේ නිර්මාණයක් කරපු. මම ඇත්තටම තවත් නිර්මාණයක් තමයි මේ. මගේ නිර්මාණයක්. ඉතින් ඔයගලන්ට මේක බලපුවාම ඔයගලන්ට ඕන ඕන විදිහේ වෙනත් ආකාරයක නිර්මාණය කරගත්ත විදිහක්. මේ අඟල් 85ක කියන්නේ රෙදිහර දෙකහමාරක ප්‍රමාණයකින් ඔයගලන්ට මේ පෙන්නපු නිර්මාණ අනුව දැන් මම ඇඳගෙන ඉන්න කීටවත් තා වෙනස් විදිහක්. එතකොට නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ක්‍රමය අල්ලගත්තට පස්සේ ඕන විදිහකට තමන්ගේ මෝස්තරවලට මේක නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි අද දවසේදී බොහොම පහසුවෙන් ලුංගියක් නිර්මාණය කරගන්න ආකාරය, පහසුවෙන් අඳින්න පුළුවන් විදිහෙන් ලුංගියක් නිර්මාණය කරගන්න ආකාරය තමයි කියලා දුන්නේ. උත්සව අවස්ථාවකට විශේෂයෙන්ම ගැළපෙන විදිහට ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. සුදු වලින් නිර්මාණය කරගත්තොත් මල ගෙදරට පන්සලට ඉතාමත්ම සුදුසුයි. මොකද රෙද්ද වගේ නෙමෙයි. මේ ඇඳගෙන ඉන්න අපිට ඉඳගෙන හරිම පහසුයි. පුළුවන්. ඉතින් අද මේ ගැන අපිට බොහොම ලස්සනට කියලා දුන්නේ ප්‍රවේණ මහොම් නිර්මාණ ශිල්පිනී කාන්ති කුලරත්න මහත්මිය. මෙහෙමින්ම සූතිවන්ත වෙනවා තවත් දවසක එන්න. අර එදා සාරි හැට්ටයක් කියලා දුන්නා, අද ලුංගියක් කියලා දුන්නා. අයි සාරි හැට්ටයක් අලුත් එකක්. ඉස්සරහට අපි ලස්සන මොස්ට්‍රේක සාරි හැට්ටෙකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. නුගසවනත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අද දවසේදී බ්‍රහස්පතින්දා නුගසවනේ අප සමුගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ලබන බ්‍රහස්පතින්දා අපිත් එක්ක එකතු වෙන හරියටම උදෑසන 8ට මේ වගේ තවත් විශේෂංග රසක් එක්ක ලබන බ්‍රහස්පතින්දා අපි ඔබ හමු වෙන සූදානම්. ඔබ හැම කෙනෙකුටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.